ඉතින් කොච්චස් ලේඩි මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මාත් එක්ක ලස්සන වෙන අලුතෙන් එකතු වෙන්න කෙනෙක් නම් ඔයා දැම්මම ගිහිල්ලා මගේ ගොජස් ලේඩි YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා touch එකේ ඉන්න මම වීඩියෝ එකක් දාපුකම මාරට බලා ගන්න පුළුවන් ඉතින් කොණ්ඩේ බ්‍රිසි වෙලා නම් කොණ්ඩේ damage වෙලා නම් dandruff තියෙනවා නම් scalp එක ඕනම වෙලාවක වේලිලා තියෙනවා නම් ඉතින් හරිම කරදරයි නේ අපේ කොණ්ඩේ අපිට කීකරු නැත්තම් මොන හෙයා ස්ටයිල් එකක් දැම්මත් අපේ කොණ්ඩේ හරියට හිටින්නේ නැත්තම් ඔන්න ඔයාට තමයි මේ හෙයා මාස්ක් එක විශේෂයෙන්ම ගැලපෙන්නේ මම අපිට අවශ්‍ය වෙනවා olive oil මේ සැහැන්දෙන් දෙකක් අපිට අවශ්‍ය වෙනවා ඒ වගේම අපිට පොල් තෙලුත් ඒ වගේම ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ මොකද මේක ගොඩාක් වෙනස් වෙනවා කොණ්ඩෙන් කොණ්ඩෙට ඉතින් අපේ කොණ්ඩේ ගොඩාක් දිග කොණ්ඩයක් නම් මම මේ ගන්න ප්‍රමාණය වලට වැඩි කරලා ගන්න පුළුවන් ඊට පස්සේ එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම විටමින් E කරලා එහෙනම් මෙන්න මේ විදිහට විටමින් E කරලකුත් අපි එකතු කරගන්නවා ඊට පස්සේ මම එකතු කරගන්නවා කිරි කිරි ස්වල්පයක් මේ විදිහට මම එකතු කරගන්නවා එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි මම මගේ හෙයා මාස්ක් එක හදාගෙන ඉවරයි දැන් තියෙන ඇප්ලයි කරන්න අපි ගිහිල්ලා බලමු කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියලා. කොණ්ඩේ අතර ඉස්කබලට වදින්න හොඳින් මම ඇප්ලයි කරගන්නවා. මේ විදිහට සෙක්ෂන් කරලා අපි ඉස්කබලේ වදින්නත් එක්ක හොඳින් ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මේ පැක් එකෙන් ගොඩාක් හොඳට අපේ ඉස්සරහ නැති කර ගන්න උදව් වෙනවා. ඉතින් එක දවසින්ම නෙමෙයි මේක එක දිගට සත් දවසක් කල් දවසක් මාසයක් මේ විදිහට පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලේ කොණ්ඩේ ඉස්සරහ කරදරෙන් නිදෙන්න. ඒ වගේම කොණ්ඩේ තෙල් ගතියක් තියෙනවා නම් කොණ්ඩේ මේ විදිහට ෆ්‍රීසි වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ලබා ගන්න. ඉතින් මම කියනට නෙමෙයි ඔයාලම මේක apply karla bala විනාඩි 20කින් පස්සේ අපි මේ පැක් එක සොදලා ඉවත් කරන්න ඕනේ. ඉතින් එහෙනම් බලමු කොහොමද විනාඩි 20කින් පස්සේ මම මේක සොදලා ඉවත් කරන්නේ කියලා. ආ ඉතින් මම දැන් මගේ කොණ්ඩේ සෝදගෙන ආවේ හොඳින් ෂැම්පු කරලා කැන්ඩිෂන කරලා තමයි ආවේ. දැන් මම මගේ කොණ්ඩේ වේල ගන්න තමයි යන්නේ. වේල ඉවර පස්සේ පෙන්නන්නම් කොහොමද මගේ රිසල්ට් එක කියලා. ඉතින් මම මේ විදිහට තමයි මට රිසල්ට් එක ලැබුණේ. ඉතින් මම හිතනවා ඔයාලටත් ඒක වෙනස පැහැදිලිවම බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මාගේ කොණ්ඩේ ගොඩාක් සීනිදු වෙලා තියෙනවා. ඒ වගේම කොණ්ඩේ හොඳ කීකරු ගතියක් තියෙනවා. ඉතින් කොණ්ඩේ ෆ්‍රීසි වෙලා කලින් තිබ්බේ ඔයාලා දකින්න ඇති. ඉතින් දැන් මම නාලා කරලා හෙයා ඩ්‍රයර් එකෙන් හොඳට වේලගත්තා. වේලගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ කොණ්ඩේ ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, මම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් ලස්සන වෙන වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්න.